සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට. මොකද්ද මේ ඉලුමිනාටි සංවිධානය? ලෝකෙම පාලනය කරන්නේ මේ රහස් සංවිධානයද? විවිධාකාර ජනප්‍රිය කලාකරුවන්, ධනපතියන් වගේම ජනාධිපතිවරුන් පවා පාලනය කරන්නේ මේ සංවිධානයෙන් බවට විවිධාකාර මත පළ වෙලා තියෙනවා. ඉතින් මුළු ලෝකෙම පාලනය කරනවා කියලා සමහර අය විශ්වාස කරන මේ ඉලුමිනාටි සංවිධානය කියන්නේ මොකද්ද කියලා අද බලමු. පට්පට් කලරා. හොඳයි අද එපිසෝඩ් එකට කලින් පොඩ්ඩක් මතක් කරන්නම් මා විසින් නුගන්වන අතික්‍රමණ පාඨමාලාව braincypher.com එකේ තියෙනවා තමාගේ ජීවිත ධනාත්මක වෙනස් කරගන්න ඉලක්කවලට යන්න මනස දියුණු කරගන්න විවිධාකාර විදිහට තමාගේ පෞරුෂය වර්ධනය කරගන්න අවශ්‍ය මෙවලම් සිසුන්ට වේගෙන් ඉගෙන ගන්න අධිවේගෙන් ඉගෙන ගන්න ඒ වගේම විවිධාකාර රැකියාවල දෙන්නන්ට රැකියාවල ඉදිරියට යන්න පෞල් ජීවිතය සම්බර කරගන්න සියලු දේවල් කරගන්න පුළුවන් විදිහ මෙවලම් ටිකක් ආවේනික මෙවලම් ප්‍රමාණයක් එතන මම උගන්වනවා. ඉතින් ගොඩාක් ධනාත්මක ප්‍රතිඵල ලබා ගත්තා ඉන්නවා මේ වෙනකොටත් සමහර අය තවත් කරගෙන යනවා ඉදිරියට ප්‍රතිඵල ලැබෙයි. කැමති නම් එන්න මාත් එක්ක සම්බන්ධ වෙන්න මෙන්න link එක තියෙනවා description එකේ අතික්‍රමණ පාඨමාලාවට braincypher.com එකේ. හරි Illuminati මේ වෙනකොට මේ සංවිධානය තියනවද නැද්ද තියනවනම් මේක ලෝකෙම පාලනය කරනවද කියලා කතා කරන්න කලින් අපි හැමදාම වගේ මුලට පොඩ්ඩක් යමු. කොහෙද මේකේ මුල? මොකද්ද මේ සංවිධානය? කොහෙන්ද මේක පටන් ගත්තේ? ඉතින් මේකේ මුල හොයාගන්න අපිට යන්න වෙන 1700 ගණන් වලට විතරනේ. 1700 ගණන් වල බවේරියාවේ, ඒ කියන්නේ දැන් නම් ජර්මනිය කොටසක්, බවේරියාවේ වාසය කරපු ඇඩම් වයිස්හවුට් කියන මහාචාර්යවරයාට පහළ වෙනවා මෙන්න මේ වගේ සුන්දර සිතුවිල්ලක්. ලෝකයේ විවිධ ආගම් හා මිත්‍යා මත වලින් වැහිලා තමයි තියෙන්නේ. මිනිස් වර්ගයා මේ මිත්‍යාවන්ට රැවටිලා එකිනෙකා ඇන කොටා ගන්නවා. ඇයි අපිට බැරි මුළු ලෝකේම සියලු ආගම් අතුගාලා දාලා නූතන විද්‍යාත්මක ක්‍රම හරහා ගන්න දැනුම පිළිබඳ විතරක් විශ්වාසය තියෙන සම්පූර්ණයෙන් ඔළුව නිදහස් කරගත්තු මිනිසු නිර්මාණය කරලා ඒ අයට සමතන හා අයිතිවාසිකම් ලබා දීලා ඒ හැමෝම එකම සංවිධානයකින් පාලනය වෙන විදිහට හදන්න කියලා. ඉතින් මෙයාට මෙහෙම කල්පනා වෙන්න එක හේතුවක් තමයි මේ වෙනකොට විශේෂයෙන්ම බවේරියාව කතෝලික අදහස්වල ග්‍රහණයට විශාල වශයෙන් නතු වෙලා තිබීම. ඇත්තට මේ වකවානුවේදී බවේරියා වයිති වෙලා තිබුණේ ශුද්ධ රෝමානු අධිරාජ්‍ය, එහෙම නැත්නම් හෝලි රෝමන් එම්පයරයකට. නමුත් ඒක බොහොම සුළු බලයක් සහිතව තමයි පාලනය කරන්න පුළුවන්කම තිබෙන්නේ. මොකද ශුද්ධ රෝමානු අධිරාජ්‍ය යටතේ බවේරියාව පාලනය කරනවා කුර්ෆුරුස් හර්සොග් කියන තනතුර සහිත කෙනෙක්. ඒකේ තේරුම තමයි තෝරා ගන්නාලද ආදිපාදිවරයා කියන එක. හරිද? ඒ වගේම මේ කාලේ වෙනකොට මේ බවේරියාවේ පැලැන්ති කීපයක් තිබුණා. නමුත් එක විශාල පැලැන්තියක් තමයි, විශාල කියන්නේ සුළු ප්‍රමාණයක් හිටියේ. ඒ පැලැන්තිය තමයි ඇරිස්ටොක්‍රැටික් කියන පැලැන්තිය. ඇරිස්ටොක්‍රැටික් පැලැන්තිය මේගොල්ලෝ තමයි ඉහළ පැලැන්තිය. හරිද? මේ ඉහළ පැලැන්තිය බොහොම සුළු ප්‍රමාණයක් තමයි හිටියේ. මේ සුළු ප්‍රමාණයට තමයි රටේ පාලනයේ විශාල තීරණ ගැනීම ආදී අයිතිය ලැබිලා තියෙන්නේ, විශේෂයෙන්ම අර ආදිපාදවරය යටතේ වැඩ කරන අයට. ඉතින් මේ ඇරිස්ටොක්‍රැටික් පැලැන්තිය හා සාමාන්‍ය ජනයා අතර ලොකු පන්ති බෙදයක්, එහෙම නැත්නම් සමාජ විෂමතාවයක් තිබුණා. ඉතින් ඇඩම් වයිස්හවුට්ට අවශ්‍ය වුණා මේ විෂමතාවය නැති කරලා දාන්න පුළුවන් විදිහේ සංවිධානයක් හදන්න. එතනින් තමයි එයාට මේ මුළු ලෝකෙම වෙනස් කරන රැල්ලක් ඇති කරන්න අවශ්‍ය වුණේ. ඉස්සලා තමන්ගේ රට හදලා. ඉතින් මේකේදලා මෙයා නිකන් හිටියේ නෑ. ඇඩම් තව බුද්ධිමත්තුන් 4 දෙනෙක් එක්ක 1776 මැයි පළවෙනිදා නිර්මාණය කරනවා The Order of Perfect Bullets කියන සංවිධානය. හරිද? සමානාත්මතාවය කියලා පටන් ගත්තට යුදෙව්වන්ට, පේගන්වරුන්ට, කාන්තාවන්ට හා කවර ආකාරයක හෝ ආගමික සංවිධානයක පුද්ගලයින්ට මේ සංවිධානයට බැඳීමට ඇඩම් අවසර දුන්නේ නැහැ. ඒ වගේම තමයි මෙයා මේක මෙහෙම නිර්මාණය කළාට සමානාත්මතාවය ගැන කිව්වට ඔක්කොම එකයි කියලා කිව්වට මෙයාගේ හිතේ තිබුණා මේක දූරානුක්‍රමයක්, එහෙම නැත්නම් හයිරාකී එකක් සහිත සංවිධානයක් කරන්න. ඇත්තට මෙයාට ඕනි වුණා මේ The Order of Perfect Bullets කියන සංවිධානය එවකට තිබුණ තවත් රහසිගත ක්‍රම සහිත සංවිධානයක් වුණ ෆ්‍රීමේසන් සංවිධානයේ තියෙන දූරානුක්‍රමයට සමාන නිර්මාණය කරන්න. ෆ්‍රීමේසන් සංගමය කියන්නේ වෙනම තඩි මාත්‍රකාවක්, විශාල මාත්‍රකාවක්. කවදා හරි වෙලාවක් ලැබුණොත් අපි ඒ ගැන කතා කරමු. ඊට කලින් කතා කරන්න අපිට දේවල් ගොඩක් තියෙනවානේ. ඔයාලට දැන් මේ පේන්නේ ෆ්‍රීමේසන් සංවිධානයේ එවකට තිබුණ දූරානුක්‍රමය.
මේ තනතුරු පඩිපෙළේ ඉහළට යන්න යන්න තමයි සංවිධානය හා එහි අරමුණු ගැන හරියටම දැනගන්න ලැබෙන්නේ මිත්‍රවරුනි. ඉතින් ඇඩම් හිතනවා මෙන්න මේ වගේ දුරානුක්‍රමයක් හදන්න එයාගේ සංවිධානයටත්. හදලා විවිධාකාර බුද්ධිමතුන් හා බලවතුන් ඒකට බඳවගෙන තමන්ගේ රට තුළ මේක නිවැරදිව ස්ථාපිත කරගෙන තමන්ගේ රටේ සංවිධානයේ පාලනයට නතු කරගත්තට පස්සේ මුළු ලෝකෙටම ඒකේ බලය විහිදුවන්න තමයි ඇඩම්ගේ අරමුණ උනේ. හරිද? මේ කාලේ බවේරියාවේ ආදිපාදවරයා තමයි කාල් තියඩෝ. කාල් තියඩෝට තිබුණ දැඩි දේශපාලන බලය නිසා මේ වගේ සංවිධානයක් ප්‍රසිද්ධිය පවත්වාගෙනම අසීරු කාරණයක්. ඒ නිසා තමයි ඇඩම් මේක බොහොම රහසිගතව පවත්වාගෙන යන්නේ. මේකට බැඳෙන එකත් සෙල්ලන්නේ නැහැ. ලේසියට බඳවගන්නෙත් නැහැ. බඳව ගන්න අයටත් ඒ නම් වලින් කවදාවත් ආමන්ත්‍රණය කරන්නේ නැහැ. බඳවන්න බඳව ගන්න අයට වෙනම නමක් ලබා දෙනවා. ඒ වගේම ආයතනයේ නම කොතනකවත් පාවිච්චි කරන්නෙත් නැහැ. හරිද? මේගොල්ලොන්ගේ සංවිධානයේ නම පාවිච්චි කරන්නෙත් නැහැ. ඉතින් මම අර කිව්වා වගේ මේ ඇඩම්ගේ අවසාන අරමුණ තිබ්බේ පන්ති බේදය අතුගාලා දැමීම කියන එකනේ. ඉතින් මේක නොදන්න ඉහළ පැලැන්තිය. එහෙම නැත්නම් ඇරිස්ටොක්‍රැටික් සමාජයේ වංශවතුන් පවා මේ සංවිධානයට රහසිගතව බැඳෙනවා. හරිද? ඉතින් ඇඩමුත් බලනුල්ලව කොස්සට බාවගන්න ඒ කියන්නේ එවකට තියෙන ප්‍රතිපත්තියම වෙනස් කරන්න පුළුවන් බලය සහිත ඉහළ පැලැන්තිය අයව හෙමීට මේකට බඳව ගන්නවා. හරිද? හැබැයි ටික ටික ඇඩම් තමා සහ සංවිධානයේ නව සමාජිකයින් අතරදී දුර වැඩි කරනවා. සංවිධානයේ ඉහළ තනතුරු වල අයව සංවිධානයේ ඇතුළේදී අන්වර්තනාම වලින් තමයි කොහොමත් හඳුන්වන්නේ. ඒක නිසා පහළ ඉන්න සමාජිකයින් දන්නේ ඉහළ ඉන්නේ කවුද කියලා. නමුත් සංවිධානයේ වැඩ කරන්නේ ඉහළින් එන තීරණවලට අනුව. හරිද? මුලින්ම සංවිධානයේ ලාංඡනය වෙන්නේ මේ බකමූණෙක් සහිත ලාංඡනය. ඇත්තට මිත්‍රරුනි මේ බකමූණ නිකන් එසේ මෙසේ බකමූණෙක් නෙමෙයි. මේ තමයි රෝම දේව මණ්ඩලයේ බුද්ධියට අධිපති ඇතීනා දේවතාවියගේ බකමූණ. මේ සංවිධානයේ නම ඊළඟට ඇඩම් වෙනස් කරනවා ද ඕඩර් ඔෆ් ඉලුමිනාටි කියලා. ජර්මන් භාෂාවෙන් නම් ඉලුමිනාටි නෝඩන්. ඒත් එක්කම සංවිධානයේ ලාංඡනයත් වෙනස් වෙනවා මෙන්න මේකට. හැබැයි මේ වෙනකොට මේ සලකුණ සහ විශේෂයෙන්ම මේ සලකුණ භාවිතා වුණේ සියල්ල දකින සර්වබලධාරී දෙවියන් වහන්සේගේ ඇස කියන සංකල්පයෙන්. මේ ත්‍රිකෝණයෙන් කියවුනේ කතෝලික හා ක්‍රිස්තියානි නිකායන් හේන ශුද්ධ ත්‍රිත්වය. පියා දෙවියන්ගේ පුත්‍රයා සහ ශුද්ධාත්මය කියන තුන. මේ සලකුණ මුලින්ම දකින්න ලැබෙන්නේ 1525 දී පොන්ටෝමෝ කියන ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියාගේ සපර් ඇට් එමාවුස් කියන සිතුවමේ. නමුත් ඇඩම් මේක යොදාගන්නේ වෙන තේරුමකින්. හැබැයි මේ සංකේතයේ තේරුම තමයි සියල්ල දකින සංවිධානයේ මුදුනේ සිටින සැඟවුණු බලවතාගේ ඇස කියන එක. හරිද? ඔන්න එයාගේ සංවිධානය. මෙයාලා වසර 5ක පමණ කාලයක් හොර රහසෙන් මේ සංවිධානය පවත්වාගෙන යනවා. හැබැයි 1880 දී කාල්තියදෝට, ඒ කියන්නේ ඒ කාලේ බලයේ හිටපු ආදිපාදවරයාට මේ සංවිධානය ගැන ඉව වැටෙනවා මිත්‍රවරුනි. ඉතින් කාල් වහාම තමන්ගේ සෙනවියන්ට අණ කරනවා පරීක්ෂා කරලා මේ සංවිධානයේ අක්මුල් එලි කරගන්න කියලා. මේ සෙනවියන් එක වෙලාවක හොයාගන්නවා මේ රහස් සංවිධානයේ ඊළඟ රහස් හමුවීමක් වොන්සොක් කියන වංශවතාගේ මාලිගාවේ තමයි තියෙන්නේ කියලා. මේ සෙනවියන් වහාම ගිහිල්ලා මාලිගාව පරීක්ෂා කරලා ඉලුමිනාටි සංවිධානයට අයත් සියලුම ලියකියලිවි රාජ්‍ය භාරයට අරගෙන කාල් තියනෝට ඉදිරිපත් කරනවා. කතාවට කෙලින්ම අදාළ නැතත් පොඩි රසවත් සිද්ධියක් තියෙනවා කියන්න. මේ සෙනවියන් එන බව ආරංචි වෙලා වොන්සොක් වංශවතා සමහර ලියකියවිලි අරගෙන පැනලා යනවා. අස්සේ පිටේ තමයි යන්නේ. නමුත් යනකොට එයාගේ අශ්‍රයට අකුණු පහරක් වැදුන බව බවේරියාවේ ප්‍රාන්ත කෞතුකාගාරයේ රෝයල් ආකයිව්ස් හවුස් ඔෆ් විටල්ස් බාක් ආයතනයේ වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. මං හිතුවා ඒක ඔයගොල්ලන්ට කියන්න එහෙම පොඩි අමුතු කතන්දරයක් වෙලා තිනවා. කොහොම නමුත් කාල් තියඩෝර් මේ සංවිධානය ගැන කලබලයට පත් වෙලා. කාල් තියඩෝර් කියන්නේ කවුද කියලා මතකනේ? එයා තමයි ඒ කාලේ බවේරියාවේ හිටපු ආදිපාදවරයා. හරිද? බවේරියාවේ එයා කලබලලා කාල් කලබල වෙලා බවේරියාවේ සියලුම රහස් සංවිධාන තහනම් කරන්න නියෝගයක් ගන්නවා. ඒ වගේම පස්සේ විශේෂයෙන්ම ඉලුමිනාටි ඕඩන් සංවිධානය, ඉලුමිනාටින් ඕඩන් සංවිධානය තහනම් කියලා වෙනම නිවේදනයකුත් නිකුත් කරනවා. මෙහිදී අපේ ලුමිනාටි ඕඩන් සංවිධානයේ නිර්මාතෘවරයා සුන්දර අදහස් සහිත ඇඩම් වයිස් හවුට් කියන අපේ මහාචාර්යවරයා ගෝතා කියන ප්‍රාන්තයට පැනලා යනවා. ගෝතාවල ආදිපාදවරයා ඇඩම්ව සාදරයෙන් පිළිගෙන රඳව ගන්නවා. ඉතින් මේ තහනම් නියෝගයෙන්ද මොකද වුනේ? ඉලුමිනාටි ඕඩන් ගැන හාං කවිස්සයක්වත් නොදැන සිටි අය ඒ ගැන දැනගන්නවා. හැමෝටම ඕන වෙනවා මේකට බැඳෙන්න. ඇඩම් මේක ප්‍රංශය දක්වාම පතුරවනවා. ඇඩම්ගේ අවසාන ඉලක්කය වුණේ නව ලෝක සංවිධානයක් බිහි කිරීම. ඒකට කියනවා නිව වර්ල්ඩ් ඕඩර් කියලා. ලෝකය අලුත්
සංවිධානාත්මක විදිහකට පෙළ ගස්සන්න the new world order new world order කියන එක මතක තියාගන්න එක ඉස්සරහට වැදගත් වෙනවාද එපිසෝඩ් එකේදී ඒ වගේම එක්තරා අවස්ථාවක ඒ වෙනකොට දැඩි ලෙස ස්ථාපිත වෙලා තිබ්බ ෆ්‍රී මේසන් සංගමේ සමාජිකයන්ටත් ඉලුමිනාටි නෝඩන් සංවිධානයට බැඳෙන්න අවස්ථාව ලබා දෙනවා මේ අතර මේ සංවිධානයේ අභ්‍යන්තර ගැටුමුත් ඇති වෙනවා මිත්‍රවරුනි එහෙම වෙනවනේ විවිධ වෙනස් මතවාද නිසා එක එක තනතුරු තානාන්තර වලට ඇති වුණ ගැටුම් නිසා ඇතුලේ පොඩි 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 ගැටලු ගැටලු සහ ප්‍රශ්න ඇති වෙනවා කොහොමනමුත් කාලයාගේ ඇවෑමෙන් මේ සංවිධානය ගැන තිබෙන කතිකාවත බොඳ වෙලා යනවා ඔගලන්ට මතක නිමිත්තතරුනි කාල් තියඩෝ ඒ කියන්නේ ඒ කාලේ හිටපු ආදිපාදිර එක වෙලාවක ඉලුමිනාටි සංවිධානයට නැත්නම් ඉලුමිනාටි නෝඩන් සංවිධානයට අදාළ ලියකියවිලි ගත්තා කියලා එක වෙලාවක සෙනවියන් ලව්වා ගිහිල්ලා ඒකින් කොටසක් අරගෙන තමයි අර වංශතා පැනලෙදී අස්සේගෙන් අස්සයට අකුණක් වැදුනේ නමුත් ඒ ගත්ත ලියවිලි ටික ඒ ලියවිලි ටික කාල්ගේ මරණයෙන් කාලයකට පස්සේ Wittelsbach House of Archives ආයතනයේ බාරයට පත් වෙනවා හරිද මේ ගැන නැවත කතිකාවතක් ඇති වෙන්නේ 1933 හිට්ලර් ජර්මනියේ බලයට පැමිණීමත් සමග මොකද හිට්ලර්ගේ නාසි බලකායේ බලකණුවක් වන හෙන්රික් හිම්ලර්ට විශාල අවශ්‍යතාවයක් තිබුණා හිට්ලර්ට තර්ජනයක් විය හැකි රහස් සංවිධාන හොයලා විනාශ කරලා දාන්න කොඩින්ම හෙන්රික් ඒ සඳහා වෙනම පරේෂණ ආයතනයක් පවා පිහිටුවනවා ඒ වගේම මේ ක්‍රියාවලියේදී හෙන්රික් Wittelsbach House of Archives ආයතනයට බල කරලා කියනවා ඉලුමිනාටි නෝඩන් සංවිධානයට අයත් සියලුම ලියකියවිලි නාසීන් අතට පත් කරන්න කියලා. නමුත් ඒ වෙනකොට බවේරියාවේ හිටිය ආදිපාදවර පෙළපත මේ රාජකීය කෞතුකාගාරයේ තියෙන මේ ලියවිලි දෙන්න ටිකක් අකමැති වෙනවා. අවසානයේ නාසීන්ට කොටසක් ලියකියවිලි දෙන්න ඒගොල්ලන්ට සිද්ධ වෙනවා. ඉතුරු ටික Wittelsbach House of Archives ආයතනය යටතේ තිබිලා පස්සේ කාලෙක මියුනික් වල former royal residence වලට යවනවා. ඉතින් මේ මියුනික් වල former royal residence 1944 දී ලෝක දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකාන ගුවන් බෝම්බ වලින් විනාශයට පත් වෙලා එතන තිබ්බ ඉලුමිනාටි නෝඩන් සම්බන්ධ සියලුම ලියකියවිලි විනාශ වෙලා යනවා. අනික් අතට නාසීන් අත තිබ්බ ලියකියවිලිත් දෙවන ලෝක යුද්ධයේදී අතුරුදහන් වෙනවා. විනාශ වුණාද වෙනකෝ හැරි හැංගුවක් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ලියකියවිලි වලින් උපුටාගෙන නිර්මාණය කරපු සමහර අනිත් පරේෂණ වාර්තා ඇරෙන්න මේ මූලික ලියකියවිලි මේ වෙනකොට විනාශ වෙලා තියෙනවා මිත්‍රවරුනි. මම විශාල වශයෙන් හොයාගෙන ගියා මේක හොයාගන්න පුළුවන්ද කියලා. ඕගොල්ලොන්ටත් මොකක් හරි ලින්ක් එකක් හරි දෙන්න මේක මේක ගැන ඔරිජිනල් රෙකෝඩ් එකක් කොහෙද තියෙන්නේ කියලා හරිම අමාරුයි හොයන්න අවසාන වශයෙන් තමයි මේක මට හොයාගෙන ගියාම එක්තරා තැනකින් මට දැනගන්න ලැබුණේ මෙන්න මේකයි තත්ත්වය මේක කියලා මේ වෙනකොට කොහොම නමුත් මේ හෙන්රික් හිම්ල විශ්වාස කරා ඉලුමිනාටි නෝඩන් සංවිධානය ඒ වෙනකොට යුදෙව්වන් විසින් පාලනය කරපු රහස් සංවිධානයක් බවට පරිවර්තනය වෙලා තිබ්බේ කියලා මතකනේ පටන්ගත් එක විදිහකට නමුත් රහසිගතවනේ පැතිරලා තියෙන්නේ එතකොට දැන් මෙතනදී අමතක කරන්න හොඳ නැහැ මේ වෙලාවේ හිට්ලර් සහ හිට්ලර්ගේ නාසි පොලිටිකල් පාර්ටි එක මේ දේශපාලන පක්ෂය යුදෙව්වන්ව අපි සාමාන්‍යයෙන් මේ පරණ මනෝවිද්‍යාවේ කියනවා මහා අනේකා කියලා මහා අනේකා කියන්නේ අපිට තමන්ට ලබා ගන්න අවශ්‍ය ඉලක්ක වලට තමන්ට යන්න දෙන්නේ නැතුව ඒක වෙනුවට බාධකයක් වෙලා ඉන්නවා කියලා අපි ඔළුවෙන් හදාගන්න මහා අනේකා කියලා කියනවා තව අනිත් පාටි එක තව මොකක් හරි සංවිධානයක් හරි පුද්ගලයෙක් හරි ජන කොට්ටාශයක් හරි අපි හිතනවා මේගොල්ලෝ ඉන්න තමයි අපිට ඉස්සරහට යන්න බැරි ජීවිතේ මේගොල්ලෝ ඉන්න තමයි අපේ රට දියුණු වෙන්නේ නැත්තේ අන්න එහෙම හිතන මහා අනේකා බවට ඒ කාලේ පත් කරලා තිබුණේ මේ අසරණ යුදෙව්වන් ඉතින් ඒක නිසා වෙන්නත් පුළුවන් ඒ වගේ නිගමනයකට එයා ආවේ කියලා හිතන්නත් පුළුවන් සමහර විට එහෙමද නැත්තම් ඇත්තටම යුදෙව් ජාතිකයෙන් අතට මේ සංවිධානයේ විශාල වශයෙන් පත්වලා කියන යුදෙව් ජාතිකෙන් විශාල වශයෙන් එකට බැඳිලා හිටියද ඇත්තටම ඒවා හිතා ගන්නට අමාරුයි. ඉතින් පසු කාලීනව සමහර අය අදහස් පළ කළා දෙවන ලෝක යුද්ධයට පස්සේ ලෝකේ පුරා ආපු විවිධාකාර කමියුනිස්ට් කැරලි සහ කමියුනිස්ට් රැල්ල ඇති කරෙත් ඉලුමිනාටි සංවිධානය කියලා. සමහර අය විශ්වාස කරනවා ඉලුමිනාටි සංවිධානය තවමත් තියෙනවා සහ ලෝක පාලන කටයුතු වලට එයාලා අත දානවා කියලා. ඒ ඇයි කියලා අපි චුට්ටක් දැන් බලමු. මම අර කලින් කිව්වා වගේ අන්න ඉලුමිනාටි සංවිධානයේ සැබෑ ඉතිහාසය මම අර කිව්වේ. ඒව අපි අනිවාර්යයෙන්ම දන්නව ඇත්ත කියලා. හරිද? ඇත්ත කියලා දන්නවා මොකද ලියකියවිලි තිබ්බා. ලේ ලියකියවිලි වලින් උපුටා ගත්ත වෙන ලියකියවිලි සහ පරේෂණ වාර්තා විවිධ ඒවා තියෙනවා. ඒක නිසා මම මෙතෙක් වෙලා කියපු සියලු දේ අර අන්තිමට
යුදෙව්වන් හිටියා කියන කොටස ඇරෙන්න අනිත් සියලු දේට අපිට වාර්තා තියෙනවා historical records අපි ගාව තියෙනවා ඒක නිසා එතෙන් යනකම් කතාව 100%ක් සහතිකයි අඩුම තරමේ වාර්තාගත වෙලාවක් තියෙනවා කියලා කියන්න පුළුවන් මෙතනින් පස්සේ එන කොටස් දැන් මෙතනින් පස්සේ මම කියන කොටස් අතරම් පොඩි මඩගොහරුවක් කියලා කියන්න පුළුවන් මඩගොහරුවක් කියලා කියන්නේ මේකට ගොඩක් ගොඩක් විවිධාකාර විද්වතුන් සහ විද්වතුන් නොවන මිනිසුන් විවිධාකාර පුද්ගලයන් තමාට හිතන හිතන පරිදි දේවල් එකතු කරලා තිනවා හරිද ඉතින් ඒක නිසා එහෙම කියන අයගේ අදහස් මම ටිකක් කැටි කරලා සාරාංශයක් මුලින් ඉදිරිපත් කරලා ඉන්නම් ඔයාලට පොඩි අදහසක් ගන්න මොනවද දැන් තියෙන අදහස් කියලා ඒ වගේම පිළිගන්න හරිම අමාරු අදහසොත් ගොඩක් තිනවා උදාහරණයක් කියන්න ඉලුමිනාටි සංවිධානය විසින් ලොව ප්‍රබලයින් හා तारक मैं अदास मे दवाने के नलियान विविधाकार गायक प्रबल नायक सह तारक तारकावन गातने करलाइए मिनी क्लोर निर्माण करवट अदहस तीन उन्न उदाहरण ये अदहस हरिमार मठ हितर एद मुखद पदनम की हितागण हरिमार ये पदनंग रहित कतंदर गुडा तीनो मे संविधाने पीलिम एक ඔයාලට කොහෙන් හරි ඉලුමිනාටි සංවිධානය ගැන විස්තර ඇහෙනවනම් චුට්ටක් ඔලුව කල්පනා කරලා බලන්න සහ කවුද මේ අදහස් කියන්නේ කියලා ටිකක් බලන්න. එතකොට පොඩි අදහසක් ගන්න පුළුවන් කොහෙන්ද මේ අදහස් එන්නේ කියලා. අනික් අතට මුළු ලෝකෙම පාලනය කරනවා කියලා හිතන සංවිධානයක් එහෙමනම් එහෙම අදහසක් නැති ඉන්නේ. එහෙම අදහසක් තියෙනවනම් ඒ වගේ සංවිධානයක් ගැන එලි කරන අය बुद्धिमत नोवे किल हितान डे संविधान विशीन कटे तो कराई किल हितान पुलवांग दीपातमती नो नमूत दैन वो वगे अदहसा खितुत्यम मे ता विधाकार जनप्रिय तारका प्रबल नायकिन इल्यूमिनाटी संविधान थी गातने करला इट पास एगोलोंगे मिनिस् क्लोन हदला यथार्थे टीका दुराई किल मट हित नो ये अदहस गोडा तीनों विविधास मंग ये सुलु प्रमाण तोरगत यमट्टमकट हरी मंग यमट्टमकट की उलुपादकनों यमट्टमकट हरी साधक पेन्न पुलवंग विधि अदास टिकक तमय मंदे में कि इतकोट मिन्न मेवाई ये अदास हरिद मंग कल की वगे मटिया परीसंगना समहार देवल अपेट परीक्षाकरण विधि नति निशा एव हितल वेन्न पुलवन निशा अन्न टीक मगेरला चूट टीकक मंग कीनो मे अद कथाकरण टीका හරි මෙන්න මේවයි කාරණා තියෙනවා ඉලුමිනාටි සංවිධානය විසිරුවා හැරිය බවට කිසිම මතයක් වාර්තාවක් නැත ඒ නිසා ඒ කාලේ සිටි ප්‍රබල ධනවතුන් සංවිධානයේ දිගටම තවමත් පවුල් අරා පවත්වාගෙන ගොස් ඇත දෙක ඇමරිකානු රජයේ ඉලුමිනාටි සංවිධානයේ අතකොළුවකි තුන ඇමරිකානු ජනාධිපතිවරයාද ඇතුළුව ලෝ ප්‍රබල නායකින් රැසක් ඉලුමිනාටි සංවිධානයේ රූකඩය හතර ඉලුමිනාටි සංවිධානය ලෝ පුරා ඇති වූ විවිධ විප්ලව ගණනාවක් පසුපස සිටි පහ इलुमिनाटि संविधाने एक्सत् जाति संविधान पालने कराय हय लोके विना बलवत् संविधान गणनावकट मूल्यमे आधार दिमीन इलुमिनाटि संविधाने तमागे अभिमतार्थे इट्टुकरगेन्नीमट वेहसे हत लोक प्रसिद्ध नलुनिलियन गायक गायिकावान चित्रपटि अध्यक्षकवरुन इलुमिनाटिये अतकोलुय इलुमिनाटि संविधाने ए अय हरहा तमाट अवश्य अदह समाजगत करमिन सिटी ඉතින් ඔයගේ අදහස් තියෙන අපි පොඩ පටංගමු මේ ඇමරිකානු රජයේ ඉලුමිනාටි අතකොළුවක් කියලා සමහරු අදහස් පළ කරන්නේ ඇයි කියන එකට ඒගොල්ලෝ දක්න සාධක ගැන පොඩ්ඩක් කතා කරමු. ඇමරිකානු රජයේ රාජ්‍ය මුද්‍රාව මේකට හේතු වෙනවා. බලන්න ඔයාලට මේකේ එහෙම දෙයක් පේනවද කියලා මෙන්න ඇමරිකානු රාජ්‍ය මුද්‍රාව. පේනවද? නෑ නේද? දැන් මේ මුද්‍රාවේ අනිත් පැත්ත බලන්න. මේක 1782 දී තමයි ස්ථාපිත කරගන්නේ. සමහරු කියනවා ඇඩම් වයිස්හවුට් ගේ හස්තය මේ වෙනකොටත් ඇමරිකාවට දික් වෙලා තිබ්බා කියලා. මේකේ මුදුනේ පැහැදිලිවම ඉලුමිනාටි සංවිධානය පාවිච්චි කළායේ සැලකෙන සලකුණ තියෙනවා. ඒ විතරක් නෙවෙයි. නොවස් ඕඩෝ සෙක්ලෝම් කියන මේ ලතින් වැකිය තේරුම තමයි මිත්‍රවරුනි ද නිව් වර්ල්ඩ් ඕඩර් කියන එක. මතකයි නේද ඉලුමිනාටි සංවිධානයේ උදාන වාක්‍ය. ඒ වගේම මෙන්න මෙතන තියෙන මේ රෝම ඉලක්කමින් කියවෙන්නේ මොකද්ද? මොකක්ද දන්නවද? මම නිකන් මෙන්න මේක පරිවර්තනය කරලා බැලුවා. ඒකෙන් කියවෙන්නේ 1776 කියන එක. හරියටම ඉලුමිනාටි සංවිධානය පටන් ගත්ත අවුරුද්ද. නමුත් සමහර ඉතිහාසඥයින් පැහැදිලිවම කියනවා මේ දිනේ 1776 ජූලි 4 වෙනිදා ඇමරිකානු විප්ලවයෙන් පස්සේ නිදහස ලබාගත් නිසා දාලා තිනවා කියලා. අනික ඇයි මේ පිරමීඩයක් ඇත්තටම මේකේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනව නේද? මොකද පිරමීඩේ ඇමරිකානු සංස්කෘතියේ කොටසක් නෙමෙයි. ඒක නිසා සමහර අය අදහස් පළ කරනවා මේ ඉලුමිනාටි සංවිධානයේ දුරානුක්‍රමය සංකේතවත් කරන්න තමයි මෙහෙම කරලා තියෙන්නේ කියලා.
ඊළඟට ඉලුමිනාටි ගැන කතා කරන සමහර අය පළ කරන අදහසක් තමයි ලෝකයේ සුපිරි බලවත් පවුල් 13ක් හා එහි සමාජිකයින් තමා ඉලුමිනාටි සංවිධානයේ මුදුනේ ඉන්නේ. ඒ අය දිගින් දිගටම තමන්ගේ පවුලේ සමාජිකයින්ට බලය හා ධනය ලබා දීලා සංවිධානයේ අරමුණු සාක්ෂාත් කරගනිමින් යනවා කියලා ප්‍රබල පවුල් 13ක්. ඒ අය නිරූපණය වෙන්න තමයි මෙන්න මේ මේ පැත්තේ ලාංජනි මේ පැත්තේ කොළ 13ක් සහිත ඔලිව් වත්තක් ඊතල 13ක් සහ තාරකා 13ක් තියෙන්නේ කියලා. ඔන්න ওই කට්ටියක් කොහොම කිව්වට ඉතිහාසඥයින් ආපහු ඇවිල්ලා කියනවා නෑ නෑ මිත්‍රවරුනි නිදහසින් පසු ඇමරිකාවේ නිර්මාණය වුණු ප්‍රාන්ත 13 පිළිබිඹ කරන්න තමයි මේ 13ේ කෑලි කෑලි තියෙන්නේ කියලා. මේ ලාංඡන හැදුනේ කොහොමද කියන කතන්දරේ හරි දිගයි. නමුත් තෝමස් ජෙෆර්සන් කියන රාජතාන්ත්‍රිකයා තමයි මේකේ අවසාන මෝස්ත්‍රය නිර්මාණය කරලා කමිටුවට ඉදිරිපත් කරන්නේ. පසු කාලයක මොහු ඇමරිකාවේ තුන්වන ජනාධිපතිවරයා විදිහට දියුරුම් දීලා කටයුතු කරනවා. ඉතින් මිත්‍රරනි ඔයගොල්ලෝ දන්නවා ඇමරිකාවේ නෝට්ටුවක් අරන් බැලුවොත් එහෙම මේ නෝට්ටුවේ මේ ලාංඡන පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා, සටහන් වෙලා තියෙනවා. මේ නෝට්ටුව වෙනම අධ්‍යයනය කරපු සමහර අය කියනවා පැහැදිලිවම මේකේ මේ ඉලුමිනාටි සංවිධානයට අදාළ විවිධාකාර සලකුණු තියෙනවා කියලා. ඊගෙන මම අදහසක් අන්තිමට පොඩ්ඩක් පළ කරන්න. එතකොට දැන් ඒ වගේම තව කට්ටිය කියනවා මේ ඩොලර් එකේ නෝට්ටුවට මේක දාලා තියෙන්නේ ඉලුමිනාටි සංවිධානයේ මූල්‍යමය බලය පෙන්වන්න කියලා. ඒ කියන්නේ මේ අපි තමයි මේ මුළු ලෝකයේම ඇමරිකාව විතර නෙවෙයි මුළු ලෝකයේම මුදල් සම්බන්ධ මූල්‍යමය කටයුතු පාලනය කරන්නේ අපි පිටිපස්සේ ඉඳන් කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ කියලා අදහසක් තියෙනවා. ඊළඟට ප්‍රබල නායකයින්ගේ පැත්තට හැරෙනොත් සමහර අය අර මං කියුවේ මතපල කරනවා කියලා මේ නායකයින් ඇත්තටම ඉලුමිනාටි වලට සම්බන්ධ කට්ටිය කියලා ඉලුමිනාටි වල අතකොළු විදිහට තමයි මේ ප්‍රබල ලෝක ප්‍රබල නායකයින් ඉන්නේ. ඒගොල්ලොන්ගේ ඉලුමිනාටි සංවිධානයේ විවිධාකාර දරදිය ඇදීම් තමයි මේ නායකයින් කරගෙන යන්නේ කියලා කතන්දරයක් තියෙනවා. ඉතින් මේකට එක හේතුවක් තමයි අර මං කියවනේ පවුල් කතන්දරයක්, පවුල් 13ක් තියෙනවා. මේ පවුල් වලින් තමයි ඔක්කොම කට්ටිය එන්නේ කියලා කතන්දරයක් තියෙනවානේ. මේ පවුල් මේ අපි කියනවා බ්ලඩ් ලයින්ස් කියලා. මේ ඒ පවුල් දිගින් දිගටම පහළට 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 බලය සහ ධනය පාස් කරගෙන හුවමාරු කරගෙන ඉදිරියට එන්නේ. ඉතින් මේක අධ්‍යයනය කරන සමහර අය දැකපු දෙයක් තමයි මේ විවිධාකාර රාජ්‍ය නායකයන් විශේෂයෙන් ඇමරිකාවේ, මොකද මේ කතන්දරේ ඇමරිකාව ගැන තමයි ගොඩක් කියවෙන්නේ, සහ චීනය, රුසියාව වගේ රටවලුත් මේකට සම්බන්ධයි, මේ කතන්දරවලට සම්බන්ධයි. මම ඇමරිකාව ගැන නිතර කතා කරනවා මේ අපේ එපිසෝඩ් වල. මොකද ඇමරිකාව සම්බන්ධයෙන් දත්ත හොයා ගැනීම ටිකක් අපහසුයි මේ වෙලාවේ. ඒකයි චීනය, රුසියාව වගේ රටවල් ගැන දත්ත හොයා ගැනීම ටිකක් අපහසුයි. ඉතින් මං වගේ කෙනෙකුට ටිකක් අපහසුයි දත්ත හොයාගන්න. ඒ වගේ තැනකට ගිහිල්ලම ඒ කට්ටිය අඳුරගෙන ඒව ගැන පරීක්ෂණ කරපු කෙනෙක්, ඒ භාෂාවෙන් කරපු කෙනෙක් හොයාගත්තොත් මිසක්ක චීනයේ තියෙන ගොඩක් වෙලාවට අපි හිතමුකෝ ඩොකියුමන්ට් එකක් මට කියවලා තේරුම් ගන්න අමාරුයි. ඉතින් ඒ වගේ හින්දා මට ගවේෂණය කරන්න ටික අපහසුයි. නමුත් තියෙනවා කියන අදහස තියෙනවා මේක අධ්‍යයනය කරපු අයගෙන්, ඒ වගේ මහන්සිලා. එතකොට ඒගොල්ලෝ දැකපු දෙයක් තමයි කියලා කියනවා. විශේෂයෙන් මේ ඇමරිකාවේ ජනාධිපති වරුන් අතර තියෙනවා නෑදෑකමක් කියලා. හරිද? ඊගන්නේ එකිනෙකට සම්බන්ධකමක් තියෙනවා, ඒ සම්බන්ධකම් දිගටම පැවතෙනවා කියලා. ගොඩක් අයගේ තියෙනවා එකක් කියන්න. ඕගොල්ලෝ හැමෝම දන්නේ හිටපු ඇමරිකානු ජනාධිපති ඔබාමා ගැන. ඔබාමා මෙන්න මේ හිටපු අනිත් ඇමරිකානු ජනාධිපතිවරුන් ලයිස්තුවත් එක්කම දුරින් නෑදෑකම් තියෙනවා. ඔන්න බලන්න ලයිස්තුව. ජෝර්ජ් හර්බර්ට් බුෂ්, ජෝර්ජ් බුෂ්, ජෙරල්ඩ් ෆෝඩ්, ලින්ඩන් බී ජොන්සන්, හැරි ට්‍රූමන්, ජේම්ස් මැඩිසන්, මෙන්න මේගොල්ලොන්ට ඔබාමා දුරින් නෑකම් කියනවා. ඔය වගේ මේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන් ගණනාවක් අධ්‍යයනය කළා. ඒ කියනවා මේ වගේ එක ජනාධිපතිවරයාට කලින් ජනාධිපතිවරුන් 10ක්, 11ක්, 12ක්, 13ක් නෑදෑ වෙන අවස්ථා තියෙනවා කියලා දුරි. හරිද? ඉතින් එහෙම අදහසක් තියෙනවා. ඇයි මේ රටාවක් තියෙන්නේ කියන එක ප්‍රශ්නයක් කියලා කියනවා. ඒ වගේම මෙන්න බලන්න ජෝර්ජ් බුෂ් එක්තරා අවස්ථාවකදී, ජෝර්ජ් බුෂ් කියන්නේ ලොකු එක්කෙනා, මේ ලොකු එක්කෙනා තාත්තා පුතා දෙන්න කියන මේ තාත්තා, ජෝර්ජ් බුෂ් එක්තරා අවස්ථාවකදී කතාවකදී කිව්ව දෙයක්. Before us the opportunity to forge for ourselves and for future generations a new world order, a world where the rule of law, not the law of the jungle, governs the conduct of nations. When we are successful, and we will be, we have a real chance at this new world order. An order in which a credible United Nations
can use its peacekeeping role to fulfill the promise and vision. මේ කතාවේදී මේ කියපු දේ තමයි එයා පැහැදිලිව මේ new world order එක අපි ගේනවා කියන කතන්දරය කිව්වා කියන එක කියනවා. මේ ගැන තවත් බොහොම සෙත් ගන්නසලු දෙයක් තියෙනවා මම අන්තිමට කියන්න මම කිව්වා මම මේ එපිසෝඩ් එකේ අන්තිමට කියන්න ඕන දේවල් ටිකකුත් තියෙනවා මට මම ඒක අන්තිමට කියන්න. ඇමරිකානු ජනාධිපතිවරුන් විශේෂයෙන් ඔබාමා විශේෂයෙන් ඔබාමා තමන් පවා නොදන්න ප්‍රබලයින් ඇමරිකානු ආණ්ඩුව ඇතුලේ ඉන්න බව පිළිගත් බව ජෝන් ග්‍රීන්වල්ඩ් වගේ විදසුන් සඳහන් කරනවා. මේ ජෝන් ග්‍රීන්වල්ඩ් කියන්නේ විවිධාකාර ඇමරිකානු රජයේ තියෙන අභිරහස් එලි කරගන්න උත්සාහ කරපු විද්වතෙක් කියලා සලකනවා. එහෙම කරගන්න උත්සාහ කරපු කට්ටියගේ අපි කියනවා රෙස්පෙක්ට්‍රම් එකක් කරන් බැලුවොත් මේ පරාසයක් කරන් බැලුවොත් සමහර අය ඉන්නේ තමන්ගේම මගේ මතය. මගේ පොඩි මතයක් ඔන්න ඒ පරාසය අරන් බැලුවොත් සමහර විද්වතුන් ඉන්නේ ඒගොල්ලොන්ගේම සිහින ලෝකවල කියලා මට හිතෙනවා ටිකක්. හරි යම්කිසි මනෝව්‍යාධියක් තියෙනවද මන්ද සමහරට මනෝව්‍යාධිලින් පෙළෙනවා වෙන්නත් පුළුවන් ඒගොල්ලොන්ගේ අදහස් යථාර්ථය සමග ඇති සම්බන්ධතාවය හරි අඩුයි. ඒගොල්ලෝ තමන් විසින්ම අපි කලින් මේව කතා කරලා තියෙන වෙන එපිසෝඩ් වලත් යම් මට්ටමකින් තමන්න දකින්න අවශ්‍ය දේ විවිධාකාර වශයෙන් අපි මනෝවිද්‍යාවේ කියනවා ඇපොපීනියා කියලා. මේකට ඇපොපීනියා කියලා කියන්නේ අර තමන්ට අවශ්‍ය දේවල් සම්බන්ධ කරගෙන දැන් අහසේ වලාකුළු දිහා බලලා හාවෙක් දකින්න කැමති කෙනෙකුට ඒකෙන් හාවෙක් දකින්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා ගොඩක් විට කියන එක අදහස ඇපොපීනියා වල. හරි පැටර්න්ස් අපි රෙකග්නයිස් කරනවා කියන එක හැම වෙලෙම බ්‍රේන් එකෙන් පැටර්න්ස් රෙකග්නයිස් කරන තමන් ඉන්න අදහසත් අනුව. ඉතින් අපි කලින් කතා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ සමහර විද්වතුන් මේ අදහස් පළ කරන ඉන්නේ මෙන්න මේ කොනේ ඒගොල්ලොන්ගේ අදහස් හරි සිහින ලෝකවල තියෙනවා වගේ හිතා ගන්න අමාරු. නමුත් ඔය මං කිව්වා වගේ ජෝන් ග්‍රීන්වල්ඩ් එහෙම ටිකක් ඊට වඩා ටිකක් සාධාරණයි. ඒගොල්ලෝ ඊට වඩා උගත් පාටයි ඊට වඩා සිහියකින් යුතුව වැඩ කරන මිනිස්සු කියලා හිතනවා. ඉතින් ජෝන් ග්‍රීන්වල්ඩ් හොයාගත් එක දෙයක් තමයි මේක මේ ඔබාමත් කිව්වා කියලා කියනවා ජෝන් එක්තරා තැනක. නමුත් හොයාගත් එක දෙයක් තමයි මේ ඇමරිකානු රජයේ අපි කියනවා ඇක්සස් ලෙවල්ස් කියන්නේ පිවිසුම් තල තියෙනවා හැමෝටම හැමදේම ගැන හොයාගන්න බෑ රජය ඇතුලේ. එහෙමනේ හදලා තියෙන්නේ ගොඩක් රජයන් එහෙමයි සමහර රජයන් එහෙම නැහැ. සමහර රජයන් ජනාධිපතිතුමා හෝ අගමැතිවරයාට සියලු දේ දැනගන්න පුළුවන් එහෙමනේ යන්නේ. නමුත් ඇමරිකානු රජය තුල ජනාධිපතිවරයාටත් ඇක්සස් නැති දේවල් ගොඩක් තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද ඇමරිකානු රජය ඇතුලේ එතකොට සියලු දේ දන්න කෙනෙක් නැහැ හරියට බැලුවොත්. එතකොට ආපු එක අදහසක් තමයි ජනාධිපතිවරයාටත් බලපෑම් කළ හැකි ඇක්සස් ලෙවල්ස් තියෙන ප්‍රබලයින් ඉන්නවා කියලා ඇමරිකානු රජයට බලපෑම් කළ හැකි කට්ටිය ආණ්ඩුව ඇතුළෙම ඉන්නවා. කවදාවත් යන්නෙත් නැහැ, කවදාවත් එන්නෙත් නැහැ, පාර්ලිමේන්තුවකට එන්නෙත් නැහැ, සැසියකට එන්නෙත් නැහැ, මොකටවත් එන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ට ඇක්සස් කෝඩ්ස් තියෙනවා. ඕන දෙයක් ඇක්සස් කරන්න පුළුවන්. ඒගොල්ලෝ සමහර තීරණ ගන්නවා. ඒවා ජනාධිපතිවරයාට පාස් කරනවා රහසිගත විදිහට කියන එක ජෝන් ග්‍රීන්වල්ඩ් ගොඩක් කතා කරලා තිනවා. කැමතියට හොයලා බලන්න පුළුවන් ටිකක්. එයාගේ ડોකියුමෙන්ටරිස් වගේත් තිබ්බ. ඒවත් මම දැක්ක අයින් කරලා තිනවා. ඒවට මම අන්තිමට එනවාද මේ කතාවේ මම කිව්වා වගේ වට අන්තිමට කියන්නේ දෙවලට තිනවා. හරි. ඉතින් ඇත්තටම ඇමරිකානු රජය පාලනය කරන්නේ මේ අදෘශ්‍යමාන ප්‍රබලයින්ද හිතා ගන්න හරි අමාරුයි. එහෙම අදහස් තියෙනවා. ඊළඟට ඇයි මේ ප්‍රසිද්ධ නළු නිළියෝ මේ ඉලුමිනාටි සංවිධානයට සම්බන්ධයි කියන අදහස තියෙන්නේ? මේකට හේතු කීපයක් තියෙනවා. එක හේතුවක් තමයි මේගොල්ලෝ ඉලුමිනාටි සංවිධානයට අයිතියයි සැලකෙන විවිධාකාර සලකුණු තමන්ගේ චිත්‍රපටිවල එහෙම නැත්නම් වීඩියෝ සොංග්ස් වල වීඩියෝස් වල, ඒ කියන්නේ මේ ගීත වල තියෙන වීඩියෝ පටවල, විවිධාකාර පින්තූරවල ඒගොල්ලෝ ගන්න සමාජ මාධ්‍යවල දාන පින්තූරවල, ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝගේ නිර්මාණවල තියෙන හිතන්නකෝ ගීතවල තියෙන ලිරික්ස්, එහෙම නැත්නම් මේ පබැදුම්වල, චිත්‍රපටිවල තියෙන විවිධාකාර, දැන් අපි හිතමුකෝ ෂොට් එකක් තියෙනවා මේ හරි මූවි එකක තාප්පයක් ළඟින් යන මේ තාප්පේ තියෙනවා ඉලුමිනාටි සලකුණක් හරි ඉලුමිනාටි කියන ලියලා හරි. ඉතින් මේ සමහර ගායක ගායිකාවන්ගේ සින්දුවල තියෙන පබැඳුම්වල වචනවල තියෙනවා මේ වගේ දේවල්. ඒ කියන්නේ ඉලුමිනාටි මාව මරන්න හදනවා, ඉලුමිනාටි මට බලපෑම් කරනවා, මම ඉලුමිනාටිකින් ගැලවිලා ඉන්නේ, ඉලුමිනාටි තමයි මාව පාලනය කරන්නේ. ඔන්න ඔය වගේ විවිධාකාර විශේෂයෙන් අපි රැප් සංස්කෘතියට ගියපුවාම ඒවත් තියෙනවා. ඉතින් දැන් මේකෙන් අදහසක්
ඇවිල්ලා තියෙනවා මේගොල්ලෝ එලිමිනාටි සංවිධානයේ අතකොළු ඒගොල්ලෝ එලිමිනාටි සංවිධානය තමයි මේගොල්ලෝ මෙහෙම උඩට අරගෙන තියෙන්නේ කියන අදහස තියෙනවා. උදාහරණයක් වශයෙන් ගොඩාක් ප්‍රසිද්ධ ජේසී වගේ මොනවද ජේසී වගේ රැපර් කෙනෙක් ගේ එයා නිතර මෙන්න මේ සයින් එක කරනවා. ජේසී සහ බියොන්සේ. බියොන්සේ මෙන්න මේ සයින් එක කරනවා මේ ත්‍රිකෝණේ වගේ සයින් එක. දැන් මේක ඉලුමිනාටි වල අර උඩ තියෙන ඇහැ සලකුණු කරන දේ කියලා සමහර අය හිතනවා. නමුත් මේ JC-ගේ රෙකෝඩ් ලේබල් එකේ සයින් එකත් මේකට කිට්ටු හරි කිට්ටුයි. සමහර අය කියනවා එයා මේක තෝරගත්තේ ඒ රෙකෝඩ් ලේබල් එකට ඉලුමිනාටි නිසා කියලා. ඉතින් ඔය වගේ දෙපැත්තනවා. මයිකල් ජැක්සන් වගේ අය පවා මේ ඉලුමිනාටි සංවිධානයට යට වෙලා හිටියා කියලා අදහසක් තියෙනවා. මයිකල් ජැක්සන්ගේ මරණයට කලින් මයිකල් ජැක්සන් ලොකු දෙයක් එලි කරනවා ප්‍රසිද්ධියේ කියලා ප්‍රකාශයක් කළා කියලා අදහසක් තියෙනවා. ඒක මම ටිකක් හොයාගෙන ගියා. මට හරියටම සෝස් එකක් හොයාගන්න බැරි වුණා. නමුත් ඒකටත් මං අන්තිමට හේතුවක් කියන්න මං දැන් මං කිව්ව මට අද තියෙන ලොකු දෙයක් කියන්න අන්තිමට හැබැයි මේ එපිසෝඩ් එකේ. හරිද? හරි කොහොම හරි ඔන්න ඔය වගේ විවිධාකාර විදිහට මේ නළු නිළියන්ගේ දැන් ඔයගොල්ලෝ දකින්න ඇති මේ පින්තූරවලත් මේ මේවා ඇත්තටම මේගොල්ලෝ මේ වගේ සංවිධානයක බලපෑම නිසා කළාද නැත්නම් මේ සංවිධානයට මේ වගේ සංවිධානයකට දැන් තියෙනවා කොමර්ෂල් වැලියු එකක් මේ වචනෙට. හරිද? පාරිභෝගික වටිනාකමක් තියෙනවා. ඉලුමිනාටි කියන එකට සමන් සම්බන්ධයි තමන්ට ඉලුමිනාටි බලපෑම් කරනවා කියලා පබැඳුමක දැම්ම කියලා හානියක් වෙන්නේ නැහැ නේ නිකන් දාන්නත් පුළුවන්. එතකොට ඒකෙන් මිනිස්සු ඇට්‍රැක්ට් වෙනවා නේකට. ඉතින් ඒ හින්දා කරනවාද එහෙම නැත්නම් අර මම කිව්වා වගේ මේ මෙහෙම දෙයක් තියනවා කියලා හිතලා හේතු හොයන අයට මේ මිනිස්සු නිකන් මෙහෙම කරලා සයින් එකක් කරත් ඒක එහෙම කියලා සම්බන්ධ කරගන්නවාද ඔයි කොයි පැත්තට යනවද කියලා හිතාගන්න හරි අමාරුයි. නමුත් මේ වගේ දේවල් ටිකක් තියෙනවා. එතකොට අර මයිකල් ජැක්සන් මරන්න කලින් ලොකු දෙයක් එලි කරනවා කියලා කියපු එක ඉලුමිනාටි සංවිධානය ගැන එලි කරන්න ගියා කියන අදහස සමහර අය කියනවා. ඒක නිසා ඒගොල්ලෝ විසින් මයිකල් ජැක්සන්ව ඝාතනය කරා කියලා. ඉතින් ඉලුමිනාටි වලින් ඝාතනය කරා කියලා සමහර අය හිතන ලයිස්තුව ගැන කියන්න ගියොත් එහෙනම් මේ එපිසෝඩ් එකේ හෙට වෙනකන් ඇදෙන්න ඉඩ දෙනවා. මොකද ඒ ගැන හිතන අය ඒ වගේ ගොඩක් සම්බන්ධ කරලා තිනවා. මෙයාව මැරුවෙත් එහෙමයි. උදාහරණයක් වශයෙන් ඇමරිකාවේ කෙනඩි ඝාතනය පවා සම්බන්ධ කරලා තිනවා ඉලුමිනාටි සංවිධානය ඇතුළට. ඉතින් ඉලුමිනාටි කියන්නේ හරියට එක අතකින් බලනකොට අර ඕනෑම කුණු ගොඩක් විසි කරන්න පුළුවන් මල්ලක් වගේ කතන්දරයක් කියලා මට හිතෙනවා. මොනව හරි වුණොත් හරි ඔය ඉලුමිනාටි ඔය වගේ කවුත් තියෙනවා. තව එක දෙයක් තමයි මේගොල්ලෝ දැන් වෙබ්සයිට් එකකුත් තියෙනවා. හරිද? වෙබ්සයිට් එකකුත් තියෙනවා. මම ඒකට ගිහිල්ලා පොඩ්ඩක් ඒ අය කතා බහ කරලා බලන්න උත්සාහ කරා. මොකද්ද මේ ඇත්තරම මේලා තියෙන කියලා. දැන් රහසිගත සංවිධානයක් නම් ඉතින් වෙබ්සයිට් එකක් තියෙන්න බෑනේ. ඉතින් මගේ පෞද්ගලික අදහස මේ වෙබ්සයිට් එක අර මං කිව්වේ මේ ඉලුමිනාටි කියන වචනෙට තියෙන මූල්‍යමය වටිනාකම කොමර්ෂල් වැලියු එක දඩමීමා කරගෙන මුදල් උපයා ගන්න හදපු එකක් කියලා මට හිතෙනවා. ඒගොල්ලෝගේ සමාජිකත්වය ලබා දෙනවා මේ මුදලක් අරගෙන. අර එහෙම වැඩක් තියෙනවා. මං ඒ කෙනෙක්ව සම්බන්ධ කරගන්න බැලුවා චැට් කරලා සහ කෝල් කරලා සම්බන්ධ කරන්න බැලුවා. ඒගොල්ලෝ එහෙම විස්තර ගොඩක් කියන්නේ නැහැ. දැන් ඒක හරි සංකීර්ණයි. මට විස්තර මොකුත් ලබා ගන්න බැරි වුණා. නමුත් වෙබ්සයිට් එකකුත් තියෙනවා. එහම කතන්දරයක් තියෙනවා. හරි මම දැන් කියවනේ දිගටම පස්සට දැන් මම සෙට් එකක් මෙන්න මේක කතන්දරේ. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ දෙයට හේතුව මොකද්ද කියලා හේතුව මොකක්ද කියලා තීරණය කරන එක මගේ බුද්ධිමත් මිත්‍රයට බාරයි. හරිද? ඒක තමයි මෙන්න මේ කතන්දරේ. දැන් මේ 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 ඉලුමිනාටි සංවිධානය පිළිබඳව මම ඔයගොල්ලෝ දන්නවනේ මම ආසාවෙන් දේවල් හොයන කෙනෙක්නේ. මං ඉලුමිනාටි සංවිධානය පිළිබඳව මං හිතන්නේ දැන් අවුරුදු 10කට විතර කලින් ගොඩාක් හොයපු කාලයක් තිබුණා. මම එක එක ඒවා එක එක කාලවල අපි එක එක ආසාව හිතන කාලෙට හොයලා බලනවා. ඉතින් ඒ කාලේ ගොඩාක් හොයලා බලපු කාලයක් තිබ්බා. මං හිතන්නේ මාස දෙක තුනක පොඩි රිසර්ච් එකක් දාලා එක එක දත්ත අරගෙන කියවලා කරලා බොහෝම ආසාවෙන් ගෙන ගත්තා. හොයාගත්ත මොකද්ද මේකේ අර මේ කියලා විස්තර. හැබැයි දැන් අද වෙනකොට දැන් මම ගොඩ කාලෙට කලින් මේ ටික මේවකට දැන් මගේ මතකයේ තිබුණාට මං චුට්ටක් හැම වෙලෙම මේ වගේ එපිසෝඩ් එකක් කරන්න කලින් ආපහු ගිහිල්ලා බලනවා ඒ සෝසස් කොහෙන්ද ආවේ රිසෝසස් මං කොහෙන්ද ඒ කාලේ බැලුවේ දැන් මේවා තියෙනවද ඒවා දැන් කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ සමහර කීපුවා දැන් වෙලා තින්ද ඔය වගේ බලනෝනේ මම දැකපු දෙයක් තමයි මෙන්න මේක. හරිද? පැහැදිලිවම මම මේක මට කියන්න පුළුවන් ගැරන්ට් කරලා කියන්න පුළුවන් මම මේක ඒකාන්තයෙන් ප්‍රකාශ කරන්නම් මේක පැහැදිලිවම විශේෂයෙන්ම Google search engine එක මේ Illuminati කියන වචනය සර්ච් කරනකොට ඒකෙන් අරන් දෙන සර්ච් රිසල්ට්ස් YouTube එකේ එන වීඩියෝස් මේ වගේ සියලුම දේවල් ගොඩාක් වෙනස් කරලා තියෙනවා.
ඒවිතරක් නෙමේ මං ඉස්තර සේව් කරගෙන තිබිච්ච සමහර මේ වගේ ඒවට තිබ්බ ලිංක්ස් ඒ වගේ සමහර වෙබ්සයිට්ස් ඇත්තරම කාලය ගෑවෙමින් වැහිලා යන්නේ නැති සමහර ඒවා ඇත්තරම බ්ලොක් කරනවා කියලා බ්ලොක් කරලා තිනවා කියලා සමහර වාර්තා මට ආවා ඒවට මම යන්න හදනකොට ඒ වගේම ඒක තමයි මං කිව්වේ ගොඩක් දේවල් මේකට සම්බන්ධ ගොඩක් දේවල් අන්තර්ජාලයෙන් අයින් කරලා තිනවා හෝ Google හරහා පිවිසුම් ලබා ගැනීම අපහසු කරලා තිනවා සමහර විට සියවෙන පිටුවේ වගේ එනවා ඇති ඇල්ගොරිතම් එක හරහා මම අර ඉස්සර බලපු ඉස්සර Google කරපු ගමන් උඩින්ම ආපු දේවල් හරිම වටිනා දේවල් විවිධාකාර මේවා ගැන පරීක්ෂණ කරපු කට්ටිය සම්බන්ධ කරලා තිබ්බ ડોකියුමන්ට්ස් ජෝන් ලිය වගේ කට්ටිය එක එක කට්ටිය කරලා තිබ්බ වැඩ හොයාගන්න හරිම අමාරුයි හොයාගන්න මේ එපිසෝඩ් එක මං එහිඳ හරි අමා මම අර කලින් තිබ්බ දත්තින්ද මගේ ඔලි තිබ්බ දත්තින්ද ආසාවෙන් කරන්න බැහැපු එපිසෝඩ් එකක් වුණාට ඒ ගැන මං දැන් තව හොයන්න යනකොට හරිම ෆ්‍රස්ට්‍රේට් වුණා මාව. ඒ කියන්නේ හරියටම හොයාගන්න බැරි වුණා සමහර දේවල් ඉස්සර මම දන්නවා තිබ්බ කියලා මට හොඳටම මතකයි තිබ්බ කියලා ඒ ડોකියුමන්ට්ස් හොයාගන්න නැහැ දැන්. මං කිව්වේ එක හේතුවක් වෙන්න පුළුවන් මේ වගේ දේවල් වලින් මිනිස්සු අනවශ්‍ය විදිහට කලබල වීම සහ මේක ඇමරිකාව වගේ රටක දේශපාලන කරලිය තුල යම් යම් පෙරලීන් කරන්න සමත් මෙන්න මේ වගේ අදහස්. ඒක නිසා වෙන්නට පුළුවනි. මට හරියටම කියන්න බෑ. එතකොට උදාහරණයක් වශයෙන් ජෝර්ජ් බුෂා කරපු කතාව තියෙන්නේ මම ඔයාලට පෙන්වුවා එක. ඒක මම හරි අමාරුවෙන් හොයාගත්තේ. ඉස්සර ඕක ජෝර්ජ් බුෂ් ඉලුමිනාටි කියලා Google සර්ච් කරපු ගමන් උඩින්ම ආපු වීඩියෝ එකක් තමයි YouTube වීඩියෝස් එනවනේ. YouTube එකේ සමාන YouTube එකේ ජෝර්ජ් බුෂ් ඉලුමිනාටි වීඩියෝ කියලා සර්ච් කරොත් ඉස්සල්ලාම උඩින්ම ආවේ ඔය මම කියපු එක. දැන් ගහපුවාම මම දන්නේ මට මේ ඔස්ට්‍රේලියාවේ එහෙමද ඔයත් ගහලා බලන්න ඔයා ඉන්නේ රටේ මොකද තත්ත්වය කියලා බලන ඕගොල්ලොත් පොඩ්ඩක් ගහලා බලන්න මිත්‍රවරුනි කොහොමද එනවද කියලා. ඒක දැන් එන්නේ නැහැ. ඒක දැන් මම පිටු ගාන එහාට ගියත් මට ආවේ නැහැ. ඒ වගේම තව කෙනෙක් දාලා තිබ්බා එක තැනක ඒක ඒ කතාව ඔෆිෂියලි රෙකෝඩ් කරලා තියෙන ආයතනයෙන් නුත් ඒ කොටස අයින් කරලා තියෙනවා දැන් කියලා. ඉතින් ඔන්න ඔය වගේ මොකක් හරි මෙතන පොඩි අමුතු කතන්දරයකුත් තියෙනවා. මං හිතන්නේ අර කිව්වා වගේ ඒකට සමහරට ඒක පිටිපස්සේ තියෙන හේතුව හොඳ එකක්ද එහෙම නැත්නම් ඇත්තටම ඉලුමිනාටි සංවිධානය වගේ එකක් මේක පාලනය කරනවද මට ඒක කියන්න හරි අමාරුයි. පැහැදිලිවම ඉස්සර හොයාගත්ත දේවල් සොයා ගැනීම අපහසු විශේෂයෙන් මේ මාතෘකාව සම්බන්ධයෙන් තියෙනවා. ඒ වගේම දැන් මගේ වීඩියෝ එකටත් වැටෙයි අනිවාර්යෙන් Google ආයතනයේ විසින් YouTube එකෙන් දැන් මේ වගේ නම දැක්කහම මම බලන්න මම නම ටිකක් වෙනස් කළා දැම්මොත් මොකද වෙන්නේ කියලා. නමුත් මේවා එකක් දැම්මහම අනිවාර්යෙන් යටින් දානවා ගොඩක් වෙලාවට යටින් දානවා මේක සම්බන්ධ සත්‍ය විස්තර තියෙන link එකක්. හරිද Wikipedia හරි මොන හරි එකට යවෙන්නේ. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ දානවා මෙන්න මේකයි මේකේ සැබෑ තත්වය කියලා. ඉතින් ඒ වගේ කාරණ නිසා මට හිතෙනවා මේ Google වගේ ආයතන ඔන්න Yahoo search engine එකෙන් ටිකක් පහසුයි. හැබැයි ඒත් ටිකක් හොයාගන්න අමාරුයි දේවල්. ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර මේව ගැන ගොඩාක් විස්තර තිබුණා. බොහොම පහසුවෙන් හොයාගන්න. ඉතින් ඔන්න ඔය කතන්දර ටිකක් තියෙනවා. හොඳයි. ඉතින් අද අපි කතා කරා මේ ඉලුමිනාටි සංවිධානය පිළිබඳ විස්තර ටිකක්. ඉලුමිනාටි තියෙනවද නැද්ද? ඒගොල්ලෝ ලෝකේ පාලනය කරන්නේ මට කියන්න හරි අමාරුයි. ඉතින් මං කරේ හැමදාමත් වගේ දත්ත ටිකක් ඔයාලා ඉස්සරහට ගෙනල්ලා තිබ්බ එක. එහෙනම් මොකද මේ ගැන හිතන්නේ කියලා පොඩි අදහසක් පළ කරන්න මට මග ඇරුණ දේවලුත් ගොඩක් ඇති. මං අර කිව්වාගේ මේ ගැන අදහස් මහා ගොඩාරියක් තියෙනවා. නමුත් ඔන්න ඔය ටික මං කිව්වා. එහෙනම් ලබන සතියේ නැවතත් හමු වෙනකන් රසවර මාතෘකාවකින් සියලු දෙනාට ජය වේවා.